ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජයතහවුරු කෙරෙන ජන රැලියක් පානදුර නගරයේදී පැවැත්ුණා. පානදුර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති හේමන්ත ප්‍රනාන්දු මහතා විසින් මෙම ජන රැලිය සංවිධානය කර තිබුණා. පොදු ජන පෙරමුණේ නියෝජිතින් රැසක් මෙම ජන හමුව ඇමතුවා. කුමන්ත්‍රණයක් කරා අපේ හදපු ආණ්ඩුව විසිරුවා. කුමන්ත්‍රණයකින් අපේ ආණ්ඩුව විසිරුණා. කුමන්ත්‍රණකරුවන් අපි වහින් කරා. අපේ ආණ්ඩුව අවුරුදු දෙකෙන් ඈත් කරා. එදා 2019 එදත් කරේ කුමන්ත්‍රණය. ඒ කුමන්ත්‍රණය තමයි එදත් ආණ්ඩුවම ව්‍යවස්ථාවට අවුරුදු 30න් ඉදිරිපත් වෙන්න තිබිච්ච අපේක්ෂකත්වය අවුරුදු 35 කරා. ඒ කරලා අපේ නායකයන්ට එන්න තියෙන ජන අද නෙමි නාමල් රාජපක්ෂට බය වුණේ 2019 මේ වුණා බය වුණා. අදත් බය වෙනවා. රාජපක්ෂ කියන්නේ දේශපාලන වේදිකාවේ එකම ප්‍රතිපත්ති කතා කරන තරුණ නායකයා. ප්‍රජාතන්ත්‍රවාදී අධේ කරන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිමූර්තිය කියන රනිල් වික්‍රමසිංහ වේදිකාව නගලා කියනවා සජිත් ප්‍රේමදාසට ඡන්දෙ දෙන්න එපා. මම කියන්නේ දෙන්න එපා කියලා. සජිත් ප්‍රේමදාසට ඡන්දෙ දුන්නොත් කඩින් වලයි එක වෙනම කතාවක්. සජිත් ඡන්දෙ දුන්න කියලා කැරලි කෝලහල ඇතිනේ නෑ. ඒ නිසා සජිත්තාව මෙහෙම වෙන්නේ නෑ බල වෙන්න එපා. ඒවා 22 වෙනි දින දහන්නේ මරන්නේ කොටන්නේ කඩපුච්චන් දෙවිලා බලවස්සන්නේ දෙවී පියවම. හැබැයි සජිත්තාවම රටගෙන යන්න බෑ. සජිත් එහෙම රටගෙන යන්න මලයක් නෑ. අද අනුර සජිත් රනිල් කළුතර කොහරි කර්මාන්තපුරයක් හදන්න කතා කරනවා නම් පානදුර ගෞමිදලා ඒ කර්මාන්තපුරේ යන්න පාර හදන එක උන් කතා කරන්නේ ලයිට් දෙන එක කතා කරන්නේ දුර කතර දෙන එක කතා කරන්නේ නැ ජල පහසුකම් දෙන එක කතා කරන්නේ නැ ඒ සියල්ල මහින්ද රාජපක්ෂ කරලා ඉවරයි මේ නායකයෝ සියලු දෙනා තරවාදී එක පැත්තක දාලා සංවර්ධන බර අනික් පැත්තේ මහින්ද රාජපක්ෂ යුගයේ සංවර්ධන බර දැම්මොත් අපි දන්නවා මහින්දගේ පැත්ත තමයි වැඩිය බර අපි මේ පානදුරේ පෙරගැහන්නේ අන්නේ මහින්ද කදෝර දිනවීම වෙනුවෙන් ඩොලර් බිලියන 180ක ආර්ථිකයක් බවට පරිවර්තනයකට දක්වා පිළිපත් කළා. ඔබේ දරුවාගේ හෙට දවස සුරක්ෂිත කරන්න රැකියා උත්පාදනය කරන වැඩපිළිවෙල රටේ ආර්ථිකයේ ස්ථාවර කරන බලශක්ති ස්ථාවරත්වය ඇති කරන්න ආහාර ස්වයංපෝෂණය ඇති කරන්න රැකියා උත්පාදනය කරන සංචාරක ව්‍යාපාරය දියුණු කරන අසීමිත බදු වෙනුවට සාධාරණ බදු ක්‍රමයක් අපේ රටේ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල අපේ දැක්ම පක්ෂයක් විදිහට ඊළඟ අවුරුදු 5-10 තුල මේ මාතෘභූමියේ තුල ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල අපි ඉදිරිපත් කළා. අපි වැඩ කරපු දේශපාලන බලවේගය. අපි වැතිවල වේදිකාවල ඡන්ද ලබා ගන්න හුදෙක් පොරොන්දු වලට පමණක් සීමා වෙච්ච දේශපාලන කණ්ඩායමක්. ඩිජිටල් කරණය තුලින් රාජ්‍ය සේවාව ජනතා සේවාව පහසු කළ යුතුයි. විදහා සෞඛ්‍ය අපි ආරක්ෂා කරනවා. විදහා සෞඛ්‍ය ආරක්ෂා කරනවා වගේම රෝහල් වල යටතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ආයෝජන ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍යතාවයට අනුකූලව සියලුම පහසුකම් ලබා දීමේ වැඩපිළිවෙලත් අපි ක්‍රියාත්මක කරනවා. ලංකාවේ රෝහල්තික ජාලගත කරනවා. සෞඛ්‍යංශයේ මාරුවීම් උසස්වීම් පදවා ගැනීම ජාලගත පද්ධතියක් තුළින් ක්‍රියාත්මක කළ යුතුයි. ඖෂධ මිලදී ගැනීම ඖෂධ හිඟය පිළිබඳව රටේ දත්ත ලබා ගැනීම තාක්ෂණයත් එක්ක බද්ධ කළ ඩිජිටල් කරණය තුළින් ජාලගත පද්ධතියක් කරා කළ යුතුයි. අපි තරයේ විශ්වාස කරනවා මේ රටේ ආණ්ඩුවේ ප්‍රසම්පාදන ක්‍රමවේදය වෙනස් වෙන්න ඕනේ. ටෙන්ඩර් ක්‍රමවේදය වෙනස් වෙන්න ඕනේ. සාම්ප්‍රදායික ප්‍රසම්පාදන ක්‍රමවේදය තුළ රටේ තියෙන දැවෙන ප්‍රශ්න වලට අපිට උත්තර දෙන්න බෑ. වංචා දූෂණ අවම කරන්න බෑ. ඉතින් පැහැදිලිව සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙන්න පුළුවන් රාජ්‍යාංශයේ ප්‍රසම්පාදන ක්‍රමවේදය ඩිජිටල් කරන එක අපි පරිවර්තනය කරමු.